ඔම රෙකෝඩ් කරනවා මම යකඩේ දෙනවා මම ආවුදේ දෙනවා වාහනේ ගැන විස්තර ටික කිව්වා වාහනේ පිච්චිලා තියෙන විදි කිව්වා හරි මම ඒතර මගේ විස්තරේ කිව්වා මේ මේ කියන්නේ රෝහණ ගැන කිව්වා පොලිසිය සිද්ධිය ගැන කියලා අර පොලි මුදලාලි ගැන කියලා මම ඉතින් ඔක්කොම රෙකෝඩ් කරා මම ඉඳසේ කටහඬ ඇරියා හරිද ඒ කටහඬ ඇරියා මේ පොලිසිය කිට්ටම යවලා කන්ෆර්ම් කරගත්ත මේ සීනීරියයි ජීද කියලා කන්ෆර්ම් කරගෙන දැන් අපි දන්නේ නැහැ නේ කවුද කතා කරන්නේ ආ ඔය එතකොට තවත් දේශමඳු දෙන්න කොහොමද කියන මං ඊට පස්සේ මං උගේ කරාන හදනේ මං ඇවි ටීවී එක මං ඒකත් යවලා ඒකත් කන්ෆර්ම් කරගත්තා මං ගන්නෙ මචං උගේ පී එකට ගන්නෙ බණ්ඩාර කී පී එක ආරේවත් අඳුරගෙන මං පී එකේ ෆෝන් එක තමයි ගත්තේ පර්සනල් එක ඌ ආයි බොවන් ගුඩ් අර කියන්නේ සුබ සන්ධ්‍යාවක් එහෙම කියලා කතා කරා මං ගම මංජු කතා කරන්නේ මට මේ දේ සම්බන්ධ දෙන්න කොන් මහත්තයට කතා කරන්න ඕනේ. පද්මලාල මහත්තයාගේ වණීදී. දුන්න මේ අංජු කතා කරනවා කියලා දුන්නම. සාරු කතා කරන මහත්තයා ගෙලෝ. මම පද්මලාල විතරේ කිව්වා එහෙම කියලා. මම එතකොට දෙන්න කොන් මහත්තයා එහෙම කියලා නම කියලා මම කතා කරන්නේ. ඒක රෙකෝඩ් වෙන්නේ මේ. මම දැම ගෝඩා බදාජ පක්ෂේ සීනියර්. මම කිව්වා සර් මෙහෙමයි. සර් මම කිව්වා මේ ගෝඩා බේ මහත්තයා ගන්න කියලා ඕඩරේ දීලානේ තින්නේ අරින් මේ කියලා. ඒකත් මම දැම්මා. දහවල් ඔක්කොම අමාරුනේ මං ඊට පස්සේ මම ඔය රෙකෝඩින් දැම්මොත් එළියට මේ ඒගොල්ල සෙල්ලම් දාන්න આવොත් තමයි මගේ සෙල්ලම් මං එළියට දාන්නේ ඔක්කොම ගස්නේ එහෙම දැන් අපිට උදව් කරන්න අර මිනිස්සු යවන්නම් ගෙවල් වල මේ ප්‍රශ්න නෑ මම දැන් මෙතන මට දැන් මම එන පාස්ලේනේ බා කවුරුත් දැන් මේ වාහනේ වැඩි වුණා ජිනිවින් කරා දැන් වාහනේ අර කැරිය තියාගෙන සිසිරයා වාහනේ තියාගෙන වාහනේ නොදීම හැංගුණානේ බා අන්තිමට සිසිරයාගේ නම කියලා සිසිරයාගෙන් ගන්න කියලා කිව්වම මුන් සිසිරයා ඉන්න තැනට කියලා සිසිරයාගෙන් වාහනේ අරගෙන වාහනේ ගත්තයි කියලා ගියාට පස්සේ තමයි සිසිරා පිට කතා කරේ එතකම් ෆෝන් ඉස්සු වෙන්නේ නැහැ ඊට පස්සේ ඌ කතා කරලා කියලා ඌ දුන්නලු දේශමන්දු දෙන්න කොහොමද කතා කරලා වාහනේ ඒ අපි දැන් ඉක්මන් වුණ නැත්තම් මේ පරිප්පුව සෙට් වෙනවානේ බා කොහෙන් හරි ඉතින් මම කියන්නේ මේ ජානකගෙන් මේ මජානක නෙමෙයි වැඩේ දෙක් කරන්න නැති ජානක කියන්නේ අපේ නම්බරේ ඔයලා දෙන්නේ සමහරක් විතර ජානක අය දිනනනම් කතා කරලා අහන්නේ නැහැ සමහරක් ඉත පස්සේ ඇහුවා දැන් අරයා වෙන කාගෙන් හරි වාගත්තා දන්නේ නැහැ නම්බරේ වැල්ලේ කොයි කොකටද ගන්ටක් නෙම ජානක කොහරි අරු කතා කරලා මොකද අර දැන් අපේ ආයුබෝවන් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාට මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනය මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධාන සභාපති අජිත් ධර්මපාල සෑහෙන දවසකට පස්සේ එංගලන්තයට යන්තම් ඉතාම අඩුවෙන් යන්තමට ඉර පායලා තියෙනවා ඒ නිසා මම හිතුවා ඔබට කතා කරන්නට එළියට එන්න ඕනේ කියලා මොකද අපි එළියට බැහැලා වැඩ පටන් ගන්න ඕන කාලේ දැන් ඇවිදින් තියෙන්නේ. මොකද හොරු මංකොල්ලකාරයෝ බුරුතු පිටින් එළියට බැහැලා දැන් ආයසරයක් අර පරණ අවුරුදු 75ටම ඇදගෙන යන්න යනවා මේ අහිංසක මිනිසුන්ව. විවිධ දේවල් දෙනවයි කියලා දුප්පත්කම මේන්ටේන් කරගෙන යන්න ඔවුන්ගේ දේශපාලන ගමන යන්න ඔවුන් උත්සාහ කරනවා. ඒත් අපි රටේ ජනතාවට ඇත්ත ඇතිසැටියෙන් හෙලි කරලා ඔවුන්ගේ බුද්ධිය වර්ධනය කරලා මේ අවුරුදු 75ක් තිස්සේ ඔබ ගෙවන මේ මහා ඛේදවාචකේ රට ගලවා ගන්නට අපි යම්කිසි උත්සාහයක් දරනවා. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනේ මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානය වශයෙන් ඒ වගේම වර්තමානයේ මේ වෙනකොට අද වෙනකොට ලංකාවේ ජනතාව ශ්‍රී ලංකා පොලිසියෙන් ගලවා ගැනීමේ විශේෂ මෙහෙයුමකුත් අපිට කරන්න සිද්ධ වෙලා තියෙනවා. මම මෙහෙම කියන්න හේතු ගණනාවක් තියෙනවා. ඇත්තරම ඊයේ වෙනකොට තිරාන් අලස් වේයන්ගොඩ මීගමුම ඒ පැතිවලට ගිහිල්ලා පොලිසියේ ඔයිසිලාට කියලා ඒ පලාතින්න කුඩු මුදලාලිලා ලව්වා කසිප්පු මුදලාලිලා ලව්වා බස් අරගෙන මිනිස්සු ගෙන්නලා මේ මිනිස්සුන්න තේකක් මොන හරි කන්න ටිකක් දීලා මේ මිනිස්සුන්ට ටිරාන්ගේ මේ අයුක්තියේ හඬ කියනවා
මේකට අපි ඇත්තටම විරුද්ධ ඇයි කියලා සමහර අය මට දුරකථන නැමැතිම් දීලා අහනවා. ඒ ඇයි කියන එක ක්‍රමානුකූලව ඇත්ත මෙන්න මේකයි කියන එක අපි පෙන්වන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඒ වගේම තමයි මගේ මේ YouTube නාලිකාව නවත්තන්නට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවලා තියෙනවා. ඔය සුමිත් ගුණරත්න කියන හරක් ගුණේ ඇත්තටම ඔය පුද්ගලයා ඉන්නේ තිරාන්නලස්ගේ කාර්යාලේ. දේශබන්දු තෙන්නකෝන්ගේ ඔය ඉස්සරහා කාරකේ නැගලා ඉස්සරහා සීට් එක යන්නේ ඔය සුමිත් ගුණරත්න හොත් හරක් ගුණේ. මේ පුද්ගලයාගේ පැටිකිරිය අනන්ත අප්‍රමාණ මං කියලා තියෙන මගේ YouTube එකේ. මම හැම වෙලේම කියන්නේ මේ වගේ වැරදි කරපු මේ වගේ පුද්ගලයෝ තමයි මේගොල්ලොත් එක්ක ඉන්නේ. හොඳයි කියන රටක් පිළිගන්න ඇත්ත ඉන්කුවාරි කරන ඒ කිසි කෙනෙක් නැහැ මේගොල්ලොත් එක්ක. මේගොල්ලෝ එක්ක ඉන්නේ ජාවරංකාරයෝ, කුඩුකාරයෝ සහ පාතාලේ කණ්ඩායම්. හොඳම උදාහරණය තමයි ඔය හරක් ගුණේ. මේ හරක් ගුණේ හිටියා කටුවන වයිසී. කටුවන වයිසී ඉන්න කාලේ පුද්ගලෙක් හිටියා. ඒ පුද්ගලයාට වරෙන්තු 32ක් තියෙන එකම පුද්ගලයා. ඒ පුද්ගලයාට තියෙන වරෙන්තු 32 පිළිබඳව හොයලා බලනකොට දැනගන්න හම්බුණා මේ පුද්ගලයා පලාතේ පාතාල සමාජිකෙක්, කුඩු ජාවරංකාරයෙක්, ඒ වගේම රාජපක්ෂලාගේ උරතලෙක්. මොහු තමයි ජුලම්පිටි අමරේ කියන්නේ. ජුලම්පිටි අමරේ ඔය හරක් ගුණේට කියන්නේ මචං කියලා. ඒ මචං අද දේශබන්දු තෙන්නකෝන්ගේ කාර්ක යනවා. තිරාන් නලස්ගේ ඔෆිස් එකේ තමයි වැඩ කරන්නේ. තිරාන් නලස් තමයි මේ හරක් ගුණේ හරක් විකුණලා ඒ සම්බන්ධව මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උදේ අයුපාල මහත්තයා ඔහු අත්අඩංගුවට ගන්න සූදානම් වෙනකොටම ඔහු රටින් පැනනා. පැනලා ගිහිල්ලා මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවට පස්සේ තමයි ඔහු නැවත ලංකාවට ආවේ. මෙවැනි පුද්ගලයෝ තමයි මේ තිරාන් තියාගෙන අද රටේ ජනතාවට ලුවන් ඕඩ ගැන කියලා දෙන්න යන්නේ. ඒ වගේම තමයි තිරාන් නලස්. තිරාන් නලස් කියන්නේ මිලියන 180ක් එමිල් කාන්තන් හරහා එල්ටිටි ත්‍රස්තවාදීන් සල්ලි දීලා, ඒ සල්ලි වලින් අපේ අහිංසක සෙබළුන්ට ප්‍රහාර එල්ල කරලා, ඒ මිනි පෙට්ටි එනකොට මේ තිරාන් නලස් කරන්නේ එල්ටිටිකෙන් උදව් ගන්න එක. මොකද්ද? ඔව් හම්බ කරා. සිම් කාඩ් විකුණලා එල්ටිටිකෙන් මිලියන ගාණක් හම්බ කරා. ඒ විතර නෙමෙයි, ඔය තිරාන් නලස් අද ඔය හැමතැනම ගිහිල්ලා ලෝ එම්පෝස්ට්මන්ට් එක ගැන කතා කරන තිරාන් නලස්. තිරාන් නලස්ට කොහොමද ලෝ එම්පෝස්ට්මන්ට් එක? ලංකාවේ නීත්‍යානුකූල පොලිසියක් තියෙද්දි පොලිසියේ කිසිම පුහුණුවක් නැතුව මොන විදිහකටද තිරාන් නලස් ලෝ එම්පෝස්ට්මන්ට් එකක් ගැන කතා කරන්නේ? එයාට කිසිම අයිතියක්, සදාචාරමක හෝ නෛතික අයිතියක් නැහැ. එහෙමනම් ලෝ එම්පෝස්ට්මන්ට් එකක් ගැන කියන්න පුළුවන් එකම කෙනා තමයි පොලිසිය. ඒ පොලිස් නිලධාරින් හැර ඒක කියන්න බෑ. මෙයා ලෝ එම්පෝස්ට්මන්ට් ගැන කියනකොට බැංකු දෙකකට පොල්ල තියපු හොරෙක්. ලංකා බැංකුවට, මහජන බැංකුවට සීමා සහිත ප්‍රවෘත්ති පත්‍ර ආයතනය, මෞබිම කියන ආයතනයේ ගොඩනැගිලි පෙන්නලා ලංකා බැංකුවෙන් අරගන්නව සල්ලි මිලියන ගාණක්. ඊට පස්සේ මහජන බැංකුවෙනුත් ගන්නවා. මේ විදිහට අරගෙන කෝටි 2800ක් වංචා කරපු වංචාකාරයෙක් තමයි තිරාන් නලස්. එතකොට එයා යනවාද වේයන්ගොඩ, මීගමුව, ඒ පළාත් වලට ගිහිල්ලා කුඩු ජාවාරංකාරෝ සහ පාතාලේ මඩිනවා කියලා කෑ ගහනවා. මම පෙන්නන්නම් ඔබට එකින් එක ගෙනල්ලා මේ පුද්ගලයන්ගේ මේ ජාවාරංකාරයොත් එක්ක ඉන්න විදිය කොහොමද කියලා. ඒකේ හොඳම දේ තමයි මේ දේශබන්දු තෙන්නකෝන් කියන වැඩ බලන පොලිස්පතිවරයා. මොහු ළඟ ඉන්නවා, ඔබ සියලු දෙනාම දන්නවා, බල්ලෝ මිනිස්සු දැක්කහම බුරාගෙන යනවා. සමහර බල්ලෝ හපනවා. හැබැයි දේශබන්දුගේ ළඟ ඉන්න බල්ලෝ අපිට බිරුවයි කියලා අපි බුරන්නෙත් නෑ, අපි බල්ලවාය හපන්නෙත් නෑ. මොකද හේතුව? අපිට බල්ලගේ වැඩේ අපිට කරන්න බෑ. ඒ හින්දා දේශබන්දුගේ බලු රෑන එතන හිටියට කමක් නැහැ. අපිට ඕන තරම් බුරනෝ සමාජ මාධ්‍ය තුලින් ඔය විවිධ දේවල් හදාගෙන විවිධාකාරයෙන් මඩ ගහනවා. නමුත් අපි එක විදිහකටවත් මඩ ගහන්නේ නැහැ. හේතුව ඒ මඩ අපි ගහන්න ගියොත් අපේ අතේ මඩ ගෑවෙනවා. ඒ නිසා වුන් මඩ ගහපු දැන් අපි අපේ ගමන යනවා. ඒක තමයි මම රටේ ජනතාවට කියන්නේ හැම වෙලේම. මේගොල්ලෝ තියාගෙන ඉන්නවා ප්‍රධාන පෙළේ පුද්ගලයෝ කණ්ඩායම. ඒ පුද්ගලයෝ තමයි කුඩුකාරයෝ, කුඩු ජාවාරංකාරයෝ සහ ඒ වගේම
ඒ ජාවාරංග වලට උදව් කරන ස්ථානාධිපතිවරු ඔයිසීලා ඉන්නවා. දැන් ජායල ඔයිසී පහුගිය දවසක තවත් සිද්ධිය මං මීට ඉස්සෙල්ලා වීඩියෝ එකේදීත් කිව්වා මේ චමින්ද එදුරු සීරිය පිළිබඳව. පහුගිය දවසක STF එකෙන් අල්ලනවා කසිප්පු පුරෝපු සුකොපබෝගි. සුකොප අති සුකොපබෝගි කාර් රථය. මේ කාර් එකේ සම්පූර්ණ කසිප්පු බෑග්ස් පුරවලා තියෙන්නේ. පසුව මේ එදිරි සූර්ය කරන්නේ අර STF එකෙන් ප්‍රොඩියුස් කරපු කාර් එක කසිප්පුත් එක්ක ප්‍රොඩියුස් කරනවා. ඒ ප්‍රොඩියුස් කරපු කාර් එක දාන්න උසාවි. උසාවියට දාපුවාම අධිකරණයට දැම්මෙන් පස්සේ අධිකරණයට ගෙනියන්න කියලා කියනවා OIC කෝට් සර්ජන්ට් කසිප්පු බෝතල් 60ක්. එතකොට කසිප්පු බෝතල් 60යි. නමුත් අරගේ තියෙනවා ඊට වඩා ප්‍රමාණයක්. ඊට වඩා ඉති විශාල ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය අඩු කරලා 60ක් දාලා කෝට්ස් වලට දානවා. දැම්මෙන් පස්සේ මේක සම්බන්ධ STF එක කතා කරනවා. ඒ සම්බන්ධව ඉන්කුවාරයක් ඉල්ලනවා. ඒ ඉන්කුවාරයේ අර කෝට්ස් ගියපු SI උපපොලිස් පරීක්ෂකවරයා ඉන්ටඩික් කරනවා. ඇයි ඒ? ඔහු ඉන්ටඩික් කරන්නේ මොකටද? නැත්තම් මේ චමින්ද එදිරිසූරිය තමයි OIC තමයි මේක කිව්වේ මේක කරන්න කියලා. නමුත් අර මිනිස්සයාගේ සේවය අත්හිට වුණා. මේ විදිහට තමයි මේගොල්ලෝ මේ ජාවාරංකාරව ගෙනියන්නේ. ඒ වගේම තමයි දේශබන්දු තෙන්නකෝන් පහුගියදා මම ඔබට කිව්වා මේ කුඩු ජාවාරමේ ප්‍රධාන පෙළේ කුඩු ජාවාරමට සම්බන්ධ කුඩු කිලෝ 120ක් මේ ග්‍රෑම් 50 ග්‍රෑම් 5ක් තිබ්බයි කියලා 54 ගහලා යුක්තිය කියන මේ ඒ මලයි ලව්වකට දාලා බොරුවට ෆිගර්ස් පෙන්නනවා. නමුත් මම ඊටාම වක්කීමෙන් කියන්නේ කිලෝ 120ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට ගත්ත පුද්ගලයෝ 16 දෙනෙක් අත්අඩංගු ගන්නවා. එක්තන ඉන්නවා උපපොලිස් පරීක්ෂක උදාර SI උදාරත් එක්ක ඒ කණ්ඩායම අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට ගැනීමත් එක්කම මේගොල්ලොන්ට සම්පූර්ණ ඒ කුඩු හොයාගෙන ඒ සම්බන්ධව සම්පූර්ණම වීඩියෝ එකක් තාම සාක්ෂි සහ ඒ සියලු දේවල් එක්ක මම ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. මම දැනට කියන්නේ මේ අත්අඩංගුගත පුද්ගලයෝ 16 දෙනාම පෙරේදා රෙජිස්ට්‍රේට් කරනවා. හැබැයි ඒ 16 දෙනාම මහාධිකරණේ යනවා කුඩු නඩුවට. ඔන්න ලංකාවේ පොලිසිය. රටේ ජනතාවට කිසිම රාජ්‍ය ආයතනයකට යන්න පුළුවන්ද? Tamanට හෙරොයින් ළඟ තබා ගැනීමේ නඩුවක් තියෙන පුද්ගලයෙකුට රජයේ රැකියාවක් කරන්න පුළුවන්ද? විශේෂම පොලිසිය, විශේෂම හමුදාවේ. ඒ ලංකා පොලිසියේ ඉතිහාසයේ කවදාවත් එහෙම තිබිලා නැහැ. දේශබන්දු තෙන්නකෝන් කියන මේ සුනක පෝතකය තමන්ගේ ජාවාරංකාරයෝගේ කීමට ඇත්තටම කොස්කොට සුජී හරි කවුරු හරි කියන්නේ නැති මේගොල්ලෝ ගන්න කියලා. ඒක නිසාම තමයි මේ 16 දෙනාම නැවත රෙජිස්ට්‍රේට් කරනවා. ලස්සනම දේ තමයි රෙජිස්ට්‍රේට් කරලා ඔවුන්ව දාන්නෙත් විශේෂ කාර්යාංශයකට අනුයුක්ත කරනවා වාහන අවියවද දීලා. මේ කුඩු ගේනකොට උදාරට හම්බුණා පකිස්තානයෙන් T-56යි මිනිෂි ඒ වගේ වෙපන්ස් හම්බුණා හතරක්. ඒ වෙපන්ස් කෝ ඒව වෙපන්ස් දෙකයි හම්බුනේ. අනිත් වෙපන්ස් ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඒ කියන්නේ රටේ ජනතාවට දැඩි බීතියක් ඇති කරන්න තමයි මේගොල්ලෝ මේ වගේ තැන් වලට දාන්නේ. මොකද අපරාධකාරයෙක් ඒ තැනකට දාපුවාම එයා බ්ලැක්මේල් වෙලා ඉන්නේ. තෝර දේශබන්දුට ටිරන්ඩ ලේසි ඕන මිනිමෙරුවක් කරන්න, ඕන මංකොල්ල කෑමක් කරන්න. මොකද හේතුව තමන්ගේ එකෙක් ඉන්නවා අතන, එයාට කියන ඕන දෙයක් කරනවා. ඒ වගේම තමයි මහින්ද රාජපක්ෂ කරුවේ. ඒක පූර්වාදර්ශයට අරන් තමයි දේශබන්දු අද ඔය කරන්නේ. ඒ වගේම තමයි දිගින් දිගටම මොහු මේ පාතාලේ ඊට පස්සේ කුඩු ජාවාරංකාරයෝ ඒගොල්ලොන් රෙජිස්ට්‍රේට් කර කර යනවා. ඔබ පිළිගන්නවද? පෙරේදා SI ප්‍රියංකර සමග කණ්ඩායමක් නැවත රෙජිස්ට්‍රේට් කරා. කවුද මේ SI ප්‍රියංකර? මොහු තමයි කටුනායක ඉඳන් මිනිස්සු ඩුබායි ගිහලා රත්තරන් අරගෙන එනවා. ඒ රත්තරන් අරගෙන එනකොට ඔවුන්ව මග රැකගෙන පොලිසිය කණ්ඩායමක් අවියායුධ සහිතව ඔවුන්ව මංකොල්ල කනවා. මංකොල්ල කන්න ඔවුන්ව ගෙනියනවා කන්ටේනර් යාඩ් එකකට. ඒ කන්ටේනර් යාඩ් එකකට ගෙනිහිල්ලා අවියායුධ පෙන්නලා මරණ බය ඇති කරලා රත්තරන් පැහැර ගන්නවා. මේ සම්බන්ධව අවස්ථා හතරකදී විතර මේගොල්ලෝ මේක කරා. මේක කෙරුවෙන් පස්සේ එක් අවස්ථාවක ප්‍රබල දේශපාලචයෙක්ගේ කණ්ඩායමකගේ රත්තරන් මේගොල්ලෝ හොරකම් කෙරුවා. ඒ හොරකම් කිරීමත් සමගම මේ පිළිබඳව කියනවා පරීක්ෂණයක් කරන්න කියලා. මේගොල්ලෝ ඉන්ටඩික් කරලා රිමාන්ඩ් කරනවා. SI ප්‍රියංකරත් එක්ක කණ්ඩායමම රිමාන්ඩ් කරනවා. ඒ රිමාන්ඩ් කිරීමේ පසුව ඔවුන් නැවත අපදීලාවෙන් පස්සේ
pereda SI Priyanka samaga sampurna me kandayama nawatha registrate karunu e kiyanne den Lanka police kudu jawaran karyo mankolla karyo me degollama inno e wagema thamai oba viswasa karanne naha kiwwot ahinsaka pudgalayekuda pihiyen enapu oba police parikshakawarek ohu thamai sorry IP Manoharan IP Manoharan kiyala me pudgala pradhana pelaye jawaran karyek Mohu gehilla manusagada pihiyen anino yako polis niladhariyek karana wedakda mohu manusagada pihiyen yanapuhama muwa interdict karanawa interdict karala e miniya kohida deyanne deshabandu gedara yanawa wedata manoha IP Manoharan deshabandu gedara wedata yanawa weda karagare innokota polis pathikama labunath ekkama Manoharanwa nawatha seweta gannawa etokota obata pahadili kudu jawaran karyo paathale minimaru e wagema mankolla karyo මේ තුංගොල්ලම අද ඉන්නවා පොලිසිය. ඒ හින්දා රටේ ජනතාවට ඔය ත්‍රිදාන රසීම් පීති ගියාට වැඩක් නැහැ. මොකද හේතුව එයා යන්නේ අමු හෙළුවේ. ඒක හින්දා තමයි මේගොල්ලෝ මාධ්‍ය දාගෙන මාධ්‍ය ප්‍රචාරය දීගෙන යන්නේ. මේගොල්ලන්ගේ අවශ්‍යතාවය තියෙන ඉදිරි මැතිවරණයේදී ත්‍රිදාන අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මොහු දේශපාලනයේ වෙනක මිනිහෙක් ඡන්ද දෙන්නේ නැහැ. මොකද ඕකත් පත්වීමක් බැසිල් රාජපක්ෂට කෝටි ගාණක් සල්ලි දීලා තමයි ඔය කට හරි රිංගගත්තේ. Deng last year noa me kudu jawaran karu elua api yukti mehe uma genie noa me eni saata me api de gahan ne kela pendela me golo chande tende rakei jana taura man keno me golongge buru begal lo tahuen ne pa mo kote kava dawat me golongging eveni rakega loen noda kisi dia kamben ne ade itama pehadili eke itama pehadili mo kote langka via di kerne ganang gane ne bi report teke බදකින් නැති ඊයේ පෙරේද 54 දාලා 54 නම් මහා අධිකරණයෙන් අපගන්න ඕනේ මේ සම්බන්ධව පිළිගන්නේ නැහැයි කියලා මහේස්ත්‍රාත් අධිකරණේ බී රිපෝට් එක අයින් කරලා ඒ මිනිස්සුන් නැපදුන්නා. ඇයි ඒ? හේතුව තමයි අධිකරණයත් අද දන්නවා පැහැදිලිවම අධිකරණේ දැනගෙන ඉන්නවාද මේ කරන්නේ පට්ටපල් බොරුවක් කියලා. ඒ හින්දා තමයි මම රටේ සමස්ත ජනතාවන කියන්නේ මේ වගේ මංකොල්ලකාරෝ ඉන්න පොලිසියක් මේ වගේ කුඩුකාරෝ ඉන්න පොලිසියක් ලෝකේ ඉතිහාස කොහෙවත් නැහැ. දැන් මේ පොලිසිය අර තලයිබාන් ත්‍රස්තවාදී සංවිධානයක් වගේ තමයි. මේක ඇතුලේ ඉන්න හොඳ මිනිස්සු ඉන්නවා. ඉතාම හොඳ මිනිස්සු. ඒ මිනිස්සු කතා කෙරුවොත් මම දන්නවා ඊයේ පෙරේද මම බොහෝ SSPලා DIGලා එක්ක කතා කරනකොට ඉතාම හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ව වැඩ කරන්න දෙන්නේ ඇයි හේතුව කුඩු ජාවාරංකාරයෙක් එක්ක ඉන්නේ. තව සමහර DIGලා ඉන්නවා. නිදන් හාරනවා. මුංගේ වැඩේ හැමතැනම නිදන් හොයාගෙන යනවා. මොකද සමහර DIGලා ඉන්නවා. අපේ ආණ්ඩුවක් ආපුවම අපි බලාගන්නම්. ඇයි අපේ ආණ්ඩුව ආපුවම අපිට පෝස්ටර් ගහන්න බැයිද? මෙහෙම කියපු පුද්ගලයෝ අද DIGලා වෙලා SSPලා වෙලා ඒ මිනිස්සු අද රටේ නීතිය නෙමෙයි කරන්නේ රාජපක්ෂලාව බලයට ගේන්නේ කොහොමද කියන එක තමයි බලන්නේ. ඒගොල්ලෝ හැම වෙලේම උත්සාහ කරන්නේ එතන. ඒගොල්ලෝ මොකද හේතුව? මේ ජාවාරංකාරී නවශ්‍යයි රාජපක්ෂ ජුන්ටාව ගේන්න නැවත බලයට. මේ ජුන්ටාව ගේන්න තමයි ඔය ඔබ හොඳට බලන්න. සනත් නිශාන්ත මරුණන් පස්සේ ඒ කියන දේවල් මොනවද කියන්නේ තිස්ස කුට්ටි ආරච්චි කියන පුද්ගලයා ඇවිදින් කියනවා සනත් නිශාන්තගේ අඩුව පුරවන්න යා ලෑස්තිලු ඒ කියන්නේ සනත් නිශාන්තගේ අඩුව පුරවන්න තිස්ස කුට්ටි ආරච්චි ලෑස්ති නම් රටේ ජනතාව සිය දහස් ගාණක් එකතු වෙලා ඒගොල්ලන්ගේ අඩුපාඩුත් පුරවන්න ලෑස්ති වෙනවා මොකද හේතුව මේගොල්ලෝ බලන්නේ හොඳින් හෝ නරකින් ඉදිරි කාලය දින මැතිවරණේ දිනා ගන්න ඇයි මේගොල්ල දන්නවා වෙන රටේ ජනතාවාදී රජයක් පිහිටෝ වුණොත් ජනතාවාදී ආණ්ඩුවක් බිහි වුණොත් මේ සියල්ල කණපිට හැරනවා. ඒකට ඒගොල්ලෝ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා තමයි අද ඉඳන්ම මේ ත්‍රිරන්ලා දේශබන්දුලා එකතු වෙලා මේ ජුන්ටාවක් හදාගෙන. මොකද හිතන්න එපා මේක එසේ මෙසේ ජුන්ටාවක් කියලා. දිගින් දිගටම මේ මිනි මරලා භීෂණයක් ඇති කරලා ජනතාවට ඡන්ද පොළට යන්නේ නැති වෙන තැනට මේගොල්ලෝ ගේනවා. ඒක ගේන නිසා තමයි ඒක ගේන්න ඕන පාර තමයි මේගොල්ලෝ මේ කපාගෙන යන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරන සමස්ත ජාතියෙම මේ ත්‍රිරාන් කියන මේ ත්‍රස්තවාදින සල්ලි දීපු අද හෙළුවෙන් ඉන්නේ දේශබන්දු ත්‍රිරාණුගේ අමුඩෙත් නැහැ. අමුඩෙත් ගැලවිලා ඉන්නේ දෙන්නම හෙළුවෙන් යන්නේ. ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය මංකොල්ලකාරයෝ කුඩුකාරයෝ සේරම මේ පොලිසිය අස්සට ඔබාගෙන ඒගොල්ලොන්ගේ මේ දේශපාලන ගමන යන්න. අපි බලමු රටේ ජනතාවත් එක්ක අපි ඉන්නෝ අපි ඊටම වමනාවේ සහ ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබ නිහඬ වෙන්න එපා මොකද අද ඔබගේ ගේ ළඟට ඔබේ ප්‍රශ්න ඇවිදි
Enisa idiriyedi obata negitla kata karanna siddha wenawa mai. Etakan innatuwa me wata viruddho kata karanna kiyala illamin man hedu wenawa. Bohoma stuti mama Sri Lanka Polisiya Deshapalane muda ganime jaathiyan sannidhan sabhapati Ajith Dharmapala. Thank you.